සර්වපක්ෂික සමුළුවඇද ජාතික සංහින්දියාව පිළිබඳව කටයුතු ඉස්සරහට යද්දි විශේෂෙන් අවධානයට ලක්වුණේ උතුරු ප්‍රදේශයෙන් නැගෙනෙහිර නියෝජනය කරන ද්‍රවිඩ ජාතික දේශපාලන පක්ෂවලට අයිති පාර්ලිමෙන්න්තු මන්ත්‍රීවරුන් සමග සංවාදී. යි උත්තුරු ැගැනහිර සහිදාව පිළිබඳ කතා කරක්්දී මුස්ලිම් ජාතික නියෝජනය සහිත පාර්ලිමේ තුමන්ත්‍රීවරුන්ගේ ස්ථාාවරය කොයි වගේද කියනකත් අපිට දැනගන්නට අශ්‍යයි. දහතුන් වනි සංශෝධනය පිළිබඳව තමයි සාකච්ඡාව කියල තිබුණට ජනාලිපත්තුමා උත්සාහයක් කරා දීර්ග විග්‍රහයක් කරන්නට ශේෂයම සංහිදාව වගේ මේ ත්‍රස්ත විරෝධී පනත පිළිබඳව ඉඩම් නැවත ලබාදීම ගැටලුව පිළිබඳ වගේ නොයකුදදේවල් අඩංගල තිබුණන නමුත් එතන අපි බලාපොරොත්තු වනු නොවකුද්දේවල් අඩංවෙල තිබුන් නැහැ. බලය බෙදාදීමේ ක්‍රියාවලිය පිළිබඳව කතා කරන්න කොට. කලින් උතුර නෑගෙනෙහිව ඒකාබද්ධව. තිබුණු අවදී අපිට තිබෙන වෙන ගැටටුවක්. අපේ බලය සෑහැනදුරට අඩවීමක් වෙලා තිබුණා ඒගෙන ගැටලුව තිබුණට දැන්ඒක වෙන් වෙලා තියෙන අවදී. අපිට නැගෙනහිර පලාාති ආණ්ඩු බලය ලබාගනීමට එය අමුත් සහත් දරන්න පුළුවන් තත්ත්වත් තිබෙනවා. එක වතාවක් අපිට මහමත දුරයක් දරන්න පුළුවන්කමන් ලැබුණ. නමුත් අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නිතමයිම පරිපාල්ම වියූහේ නොයෙකුත් ප්‍රශ්නතියනවා. විදාායක මට්ටමේ නිලධාරීන් පත්කිරීමේදී ප්‍රමාණවත්ව අපේ ජනය අනියෝජනය කරන තරම් පත්කිරීමේ ප්‍රමුණතාවය තියෙන නොයකුත් ප්‍රශ්න වගේම උසස්වීම් ලබාදීමේ එහෙම අඩුපාඩු රාසිියත් ති වෙනවා. දිගේ ද්‍රවිඩ බාසා කතා කරන අය අතරිත් ද්‍රවිට ජනතාව නියෝජනය කරන දේශපාලනායකෝ සහ අපි අතරෙත් යම් අතබේද තිබෙනවා. නමුත්ඒ බලයබෙදාදීම එක කොටසක්.